අයිබෝවන් කියලා පිළිගන්නවා Dyricx guide YouTube channel එකෙන් අරගෙන ඉන්නේ තවත් එක වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න හදන්නේ අපි කොහොමද Skrill online wallet එකක් create කරගන්නේ. එහෙම නැත්නම් කොහොමද අපි Skrill account එකක් හදාගන්නේ හරි විදියට කොහොමද අපි Skrill එකේ sign up වෙන්නේ. ඒ වගේම කොහොමද verification process එකකට ගිහිල්ලා limit වෙන්නේ නැති විදියට හරියටම Skrill wallet එක හදාගන්නේ කියන දේ ගැන. එතනම් වැඩි කතාවකට යන්නේ නැතුව ඉක්මනටම අපි යමු අපේ වීඩියෝ එකට. හරි ඉතින් මේ දේ කරගන්න මම පාවිච්චි කරන්නේ නම් මගේ වෙබ් බ්‍රවුසර් එක. ඉතින් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලගේ මොබයිල් ෆෝන් එකකින් වුණත් මේ account එක හදාගන්න පුළුවන්. ඉතින් මම මේ වෙලාවේදී Google එකේ search කරගන්නවා Skrill කියලා මෙන්න මේ විදියට S K R I L L කියලා. එතකොට අපිට බලා ගන්න පුළුවන් Skrill login page එක මෙන්න මේ වගේ links ගොඩක් තියෙනවා. ඉතින් මම මෙතන තියෙන Skrill online wallet for money transfers කියන link එක මේ විදිහට click කරගන්නවා. හරි. මේක click කරගත්තට පස්සේ අපි මෙන්න මේ වගේ interface එකකට අරගෙනවා. ඉතින් මේක තමයි Skrill wallet එකේ main interface එක. මෙතනදී අපිට පුළුවන් already account එකක් තියෙනවා නම් login වෙන්න. ඒ වගේම අපි අද video එකේ register වෙන විදිය කතා කරන නිසා එතන එහා පැත්තේ තියෙන register කියන button එක තමයි අපි select කරගන්න ඕනේ. හරි ඉතින් register button එක click කරගත්තට පස්සේ අපි මේ වගේ interface එකකට අරගෙන ඉතින් ඔයාලගේ language එකට change කරගන්න ඕන නම් මෙතනින් change කරගන්න පුළුවන්. මම නම් English ම තියාගන්නවා. මොකද මෙතන අපිට සිංහල language එක නම් මම හිතන විදිහට බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපිට පහසුම language එක විදිහට අපි මෙතන English ම select කරලා තියාගන්න ඕනේ. හරි ඉතින් එතනින් ඉස්සරහට ගියාම අපිට බලා ගන්න පුළුවන් මෙතන register වෙන්න අපි මුලින්ම first name එක අහනවා. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ first name එක ඒ වගේම එහා පැත්තට මගේ last name එක මේ විදිහට type කරගන්නවා. හරි ඊළඟට country එක ශ්‍රී ලංකා කියලාම තියන්න පුළුවන්. ඉතින් currency එක අපි USD වලින් තියාගමු. මොකද American dollar තමයි අපි සාමාන්‍යයෙන් globally use කරන currency එක නිසා. හරි ඉතින් මම මෙන්න මේ විදිහට එතනට USD කියලා select කරගන්නවා. ඊළඟට අපි මෙතනින් අපේ email address එක දාගන්න ඕනේ. ඉතින් මම මෙතනට මෙන්න මේ විදිහට මගේ email address එක දාගන්නවා. email address එක දාගෙන මෙතනින් අපේ Skrill account එකට password එකක් දාගන්න ඕනේ. ඉතින් යාලා මෙතන අපිට instructions දීලා තිනවා characters 8ක් තියෙන්න ඕනේ, letter එකක් තියෙන්න ඕනේ, ඒ වගේම number එකක්වත් තියෙන්න ඕනේ කියලා. ඉතින් letter එකයි number එකයි mix වෙච්ච characters 8ක password එකක් දාන්න ඕනේ. number එකක් එහෙම නැත්නම් symbol එකක් තියෙන්න ඕනේ. හරි ඉතින් මම මෙතනට එයාලා කියලා තියෙන විදිහටම password එකක් type කරගත්තා. එයාලගේ තියෙන instructions ඔක්කොටම ගැළපෙන විදිහට. ඉතින් මෙතන පල්ලෙහෙන් ඔයාලට මෙයාලගේ offers එහෙම බලා ගන්න අවශ්‍ය නම් email එකට message එකක් දෙන්න ගන්න පුළුවන්. මෙතන තියෙන tick එක select කරලා දාලා එහෙම නැත්නම් ඒක අයින් කරලා උනත් අපිට මේකේ register වෙන්න පුළුවන්. ඉතින් මේ ටික fill කරගෙන ඔයාලට තියෙන මෙතන පල්ලෙය තියෙන මෙන්න මේ register කියන button එක select කරගන්න. හරි ඉතින් verify button එක select කරගත්තට පස්සේ register button එක select කරගත්තට පස්සේ අපිට මෙන්න මේ වගේ verify your email address කියලා dialog box එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන password එක නම් save කරන්නේ නැහැ. මෙන්න මෙතනදී අපි කරන්න ඕනේ අපි දීපු email address එකට, කියන්නේ මගේ නම් මෙන්න මේ email address එකට දැන් මෙයාලා email එකක් එවලා තියෙනවා. ඒ email එකට ගිහින් අපි අපේ address එක verify කරගන්න ඕනේ. හරි ඉතින් ඒ දේ කරගන්න මම මගේ email address එකට මෙන්න මේ විදියට log වුණා. ඉතින් එතකොට අපිට බලා ගන්න පුළුවන් Skrill වලින් අපිට මෙන්න මේ විදියට confirm registration කියලා email එකක් එවලා තියෙනවා. ඉතින් අපිට තියෙන මෙන්න මේ email එක ඇතුළට යන්න මේ විදියට. එතකොට අපිට බලා ගන්න පුළුවන් මෙතන පහළින් confirm email කියලා button එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ button එක අපි select කරගන්න ඕනේ. මේක select කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපි register වෙන ගමන් හිටපු process එකටම අපහු අපිව redirect කරලා දෙනවා. හරි ඉතින් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ dialog box එකක් මෙතන කියලා තිනවා thank you for verifying your email, you can now login your new account කියලා. ඉතින් මෙතන අපි කලින් දීපු password එක මෙතන type කරගෙන අපිට දැන් පුළුවන් අපේ Skrill account එකට log වෙන්න. ඉතින් මම කලින් type කරගත්ත password එකම මෙන්න මේ විදිහට මෙතනින් අපව type කරගෙන පහළ තියෙන login button එක මේ විදිහට select කර ගන්නවා. හරි ඉතින් එතකොට අපිට හැකියාව ලැබෙනවා මෙන්න මේ විදියට අපේ Skrill wallet එකට log වෙන්න. හරි ඉතින් මෙතනදී අපේ
account එක හදන දේවල් ටික ඔක්කොම මෙතනින් ඉවර වෙනවා හැබැයි මේ account එකේ limit එකක් තියෙනවා අන්නේ limit එකට වඩා අපිට ගනුදෙනු කරන්න අවශ්‍ය නම් අපි අනිවාර්යයෙන්ම මේක verification process එකත් complete කරගෙන තියෙන්න ඕනේ ඒ limit එක වලට ප්‍රශ්නයක් නැත්නම් ඔයාලට මේ විදියට උනත් skrill account එක ඉදිරියට පාවිච්චි කරන්න හැකියාව තියෙනවා ඉතින් අපි එහෙනම් ඊළඟට කතා කරමු අපි කොහොමද මේකේ verification process එක කරගන්නේ කියලා අපේ skrill account එකේ verification process එක අපි web browser එක හරහාම කරගන්න හැදුවොත් අපිට සිද්ධ වෙනවා deposit එකක් ඒ වෙලාවෙම කරගන්න. ඉතින් මේකට විසඳුමක් විදියට deposit කරන්නේ නැතුවම අපිට verify කරගන්න පුළුවන් වෙනවා අපි mobile application එක හරහා මේකේ verification process එක කරගත්තොත්. ඉතින් අපි දැන් skrill account එක හදලා ඉවරයි. ඒ වගේම අපි දැන් අපේ mobile phone එකට skrill app එක download කරගෙන අපි බලමු කොහොමද මේකේ verification process එක කරගන්නේ කියලා. ඉතින් මේ දේ කරගන්න ඔයාලට පුළුවන් ඔයාගේ iOS device එකක් තියෙන App Store එකට එහෙම නැත්නම් ඔයාගේ Android device එකක් තියෙනවා නම් Play Store එකට ගිහිල්ලා Skrill කියලා මේ විදියට search කරගන්න. ඉතින් මේ විදියට Skrill කියලා search කරගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට Skrill application එක තියෙනවා. ඉතින් මට open කියලා පෙන්නන්නේ මම දැනටමත් මේක මගේ phone එකට install කරගෙන තියෙන නිසා ඉතින් ඔයාලත් මේ application එක phone එකට install කරගන්න. හරි. ඊළඟට අපි මේ ඇප්ලිකේෂන් එක ඕපන් කරගෙන බලමු අපි කොහොමද මේ වෙරිෆිකේෂන් එක කරගන්නේ කියලා. හරි ඉතින් මම දැන් මගේ මොබයිල් ෆෝන් එකේ ස්ක්‍රිල් ඇප් එක මෙන්න මේ විදියට ඕපන් කරගන්නවා. හරි ඉතින් මේක ඕපන් කරගත්ත ගමන් මුලින්ම අපෙන් අහනවා notifications එවන්නද කියලා. ඉතින් අපි මුදල් එක ගනුදෙනු කරන ඇප්ලිකේෂන් එකක් නිසා මම මෙතන turn on notifications කියන බටන් එක මේ විදියට සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගෙන මේකට notifications වලට access මේ විදියට allow කරගන්නවා. හරි. ඊළඟට අපි මෙයාලා අහනවා ඔයා register වෙන්නද බලාපොරොත්තු වෙන්නේ log වෙන්නද කියලා. ඉතින් මෙතනින් මම දැන් login කියන එක තමයි සිලෙක්ට් කරගන්නේ. මොකද අපි already skrill account එකක් create කරගත්ත නිසා ඉතින් ඔයාලට අවශ්‍ය නම් මේ application එක හරහාම register වෙන දේත් කරගන්න පුළුවන්. මම web browser එකෙන් කියලා දීපු විදියටම ඒ steps තමයි මෙතනදිත් මෙයාලා පෙන්නන්නේ. ඉතින් මෙතන මම පහල තියෙන login කියන එක මේ විදිහට select කරගන්නවා select කරගෙන අපි account එක හදපු email address එක සහ password එක මෙතෙන්ට දාගෙන අපි login button එක select කරගන්න ඕනේ මෙතන පහල තියෙන හරි ඉතින් ඒ විදිහට ඔයාලා log වුණාට පස්සේ ඔයාගේ address එකට අදාළ විස්තර ටිකක් fill කරන්නයි ඒ වගේම මෙන්න මේ වගේ interface එකකුත් ඔයාටයි ඉතින් address එකට අදාළ විස්තර ටික එතනින් fill කරගන්න එතන ඔයාගේ address එක ඒ වගේම ඔයාගේ postal code එක ඔයාගේ mobile phone number එක වගේ දේවල් ටිකක් තමයි අහන්නේ. ඉතින් එතනදී mobile phone number එකේ තියෙන code එකත් ඔයා add කරගෙන ඔයාගේ mobile phone එකත් verify කරගන්න ඕනේ මේ skrill account එකට. ඊට පස්සේ ඔයාට interface එකේදී ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ touch ID එක එහෙම නැත්නම් fingerprint එක මේකට add කරගන්න. ඒ වගේම pin code එකක් දාගන්න මේකට login වෙන්න මේ දෙකෙන් එකක් ඔයාට මෙතනදිම ඇක්ටිවේට් කරගන්න වෙනවා. ඉතින් මම මෙතන use pin to login කියන එක දාගන්නම්. ඊළඟට ඔයාලට පුළුවන් මෙතන ඔයාලට pin එකක් type කරගන්න numbers 6ක. ඉතින් මම මෙන්න මේ විදිහට pin එකක් මෙතනට ඇතුළත් කරගන්නවා. ඇතුළත් කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ skrill account එක ඇතුළට අපිව අරගෙන එනවා. ඉතින් මෙතනදී ඔයාලට message එකක් බලා ගන්න පුළුවන් මෙන්න මෙතන උඩ your account limit is කියලා. ඉතින් මෙතන $165.733ක් තමයි limit එක විදියට පෙන්වන්නේ. ඉතින් ඔයාලට මෙන්න මෙතන පහලින් unverified කියලා බලා ගන්නත් හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි අපි verify කරගන්න ඕනේ. ඉතින් අපි අර මම කලින් කියපු තැනට අපේ address එක add කරගත්තට පස්සේ යන්න ඒ address එක අපි මෙතනින් verify කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් අපි එතනට අපේ හරිම address එකක් දෙන්න ඕනේ. ඒ වගේම address එක verify කරගන්නකොට මෙයාලා එකට අපින් documents ඉල්ලනවා. ඉතින් අපි බලමු කොහොමද මේ limit එක අපි අයින් කරගන්නේ අපේ skrill account එකේ කියලා. ඉතින් මේ දේ කරගන්න මම මෙතන තියෙන මේ unverified කියලා තියෙන මෙන්න මේ button එක මේ විදිහට select කරගන්නවා. හරි. මේක select කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන උඩ ඔයාලට එනවා verify කියලා button එකක්. ඉතින් මම මෙන්න මෙතන තියෙන මේ verify කියන button එක මේ විදිහට select කරගන්නවා. හරි. ඊළඟට අපිට තියෙනවා verify your address කියලා. ඉතින් upload a document that confirms the address you registered with skrill කියලා තමයි මෙතන තියෙන්නේ. ඉතින් අපි මේ account එකට register වෙනකොට skrill account එකට register වෙනකොට add කරගත්ත address එක confirm කරන්න කියලා තමයි මෙයාලා කියන්නේ. ඉතින් මෙතන පළවෙනි upload proof of address කියන button එක අපි select කරගන්න ඕනේ.
හරි ඉතින් මෙතනට අපි ආවට පස්සේ අපෙන් අහනවා මොකක්ද අපි අප්ලෝඩ් කරන ડોකියුමන්ට් ටයිප් එක කියලා. ඉතින් අපි බලමු මෙතන drop down menu එක select කරලා මොනවද මෙයාලා අපිට අප්ලෝඩ් කරන්න දීලා තියෙන ડોකියුමන්ට්ස් කියලා. හරි මෙතනදී අපිට පුළුවන් අපේ bank statement එකක්, ඒ වගේම utility bill එකක්, ඒ කියන්නේ electricity bill එකක්, water bill එකක් වගේ දෙයක්, ඒ වගේම credit card statement එකක්, tax return form එකක්, council bill එකක්. ඉතින් මෙන්න මේ විදිහට අපිට ගොඩක් documents මෙයාලා දීලා තියෙන. ඉතින් school enrollment letter එකක් වුණත් අපිට මෙතනට දාන්න පුළුවන්, court document, pension document, lease contract, මෙන්න මේ වගේ දේවල් අපිට මෙතනට add කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මට මෙතනදී ලේසිම දේ තමයි utility bill එකක් add කරගන්න එක. ඉතින් මම මෙතන utility bill කියලා select කරගන්නවා. ඉතින් ඔයාලට පහසු මොන document එකද කියලා බලලා ඔයාලට පුළුවන් අන්නේ document එක එතනට select කරගන්න. ඊළඟට මම මෙතන පහල තියෙන මෙන්න මේ upload now කියන button එක මේ විදිහට select කරගන්නවා. හරි. මේක select කරගත්තට පස්සේ අපේ phone එකෙන් අපිට එකේ photo එකක් තමයි ගන්න තියෙන්නේ. ඉතින් මෙතන අපිට camera එකට access දීලා මට මෙතනදී photo එකක් ගන්න ඕනේ මගේ යුටිලිටි බිල් එකේ. හරි ඉතින් මම මේ වෙලාවේදී මගේ කැමරා එකට ඇක්සස් දීලා මෙන්න මේ විදියට මගේ මොබිටෙල් බිල් එකක්, මගේ නමට ආපු මොබිටෙල් බිල් එකක් මේ විදියට අප්ලෝඩ් කරගන්නවා. ඉතින් මෙතනදී අපිට ඊළඟ තියෙන පහළ තියෙන මෙන්න මේ කන්ටිනියු කියන බටන් එක සිලෙක්ට් කරගන්න. හරි ඊළඟට අපිට මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන් අප්ලෝඩින් කියලා අපේ ඩොකියුමන්ට් එක සක්සස්ෆුලි අප්ලෝඩ් වුණාද කියලා. හරි ඊළඟට යාලා අපිට මැසේජ් එකක් කියලා තියෙනවා, we received your proof of address, we will review it within 24 hours and send you a confirmation email කියලා. ඉතින් මෙයාලා අපේ ડોකියුමන්ට් එක රිවيو කරලා අපි දීපු ඇඩ්‍රස් එකම නම් මේ ડોකියුමන්ට් එකේ තියෙන්නේ. මෙයාලා අපේ ලිමිට් එක අයින් කරනවා මේ ස්ක්‍රිල් account එකේ. ඉතින් අපිට තියෙන මෙතන පහල තියෙන මෙන්න මේ continue කියන බටන් එක මේ විදිහට select කරගන්න. මේක select කරගත්තට පස්සේ අපිට මෙතනත් බලා ගන්න පුළුවන් we are reviewing your documents, it usually takes us up to 24 hours කියලා. ඉතින් මෙතනින් ඉස්සරහට එයාලගේ process එක එයාලා කරගෙන ගිහිල්ලා මේක හරිනම් අපේ මෙන්න මේ limit එක අයින් වෙලා යනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේ limit එක තියෙද්දි උනත් අපිට මේකෙන් ගනුදෙනු කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මගේ limit එක 165. ඉතින් මම දැනට American dollar 38ක ගනුදෙනු මගේ account එක හරහා දැනටමත් කරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට තමයි අපි Skrill account එකක් හරි විදියට හදා ගන්න අවශ්‍ය වෙන්නේ. හරි ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කර අපි කොහොමද හරි විදිහට Skrill account එකක් හදලා මේ account එක verify කරගන්නේ කියන දේ ගැන. ඉතින් ඉස්සරහා වීඩියෝ එකකින් අපි තවත් දේවල් කතා කරනකොට, තවත් websites review කරනකොට, අපිට payment එකක් කරගන්න අවශ්‍ය වෙනකොට මේ Skrill account එක හරහාම මම ඒ ගනුදෙනු ඔයාලට කරලා පෙන්නනම් අපි කොහොමද Skrill account එකක් හරහා ගනුදෙනු කරගන්නේ, මුදල් යවන්නේ කොහොමද, සල්ලි අපි withdraw කරගන්නේ කොහොමද, මේ videos ඉදිරියටත් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා Dyricx Guide YouTube channel එකෙන්. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාන්න, ඒ වගේම නොදන්න යාළුවන්ට දැනගන්න වීඩියෝ එක share කරන්න, ඒ වගේම ඔයාලගේ අදහස් තියෙනවා නම් පහලින් comment කරන්න. ඉතින් ඔයාලගේ ප්‍රශ්න වලට හැකි සෑම අවස්ථාවකදීම උත්තර දෙන්න මම ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මේ වගේම වීඩියෝ එකකින් ඉස්සරහට හම් වෙන බලාපොරොත්තු වෙන අදට අපි Dyricx Guide වලින් සමු ගන්නවා.